මිදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමීන් වහන්ස, පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? එහි අනිත්‍ය බව සාමාන්‍ය කෙනෙක් දකින්නේ කොහොමද? මෙහෙමයි, පංච උපාදානස්කන්ධය කියන්නේ දරුවෝ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහ. ඒතර මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය කුමක්ද? රූප උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් බැඳුනොත් බැඳෙන්නේ කුමකටද? පංච උපාදානස්කන්ධය. යමෙක් නිදහස්ුනොත් නිදහස් වෙන්නේ කුමකින්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් මේ සත්වයා මේ සංසාරයට බැඳිලා තියෙන්නේ කුමක් නිසාද? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. එයා චතුරාර්ය සත්‍ය ඔස්සේ ඇවිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා යමෙක් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින මොහොතේ එයා සෝවාන් ඵලයට පත් වෙනවා. එතකොට එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරන මොහොතේ එයා උතුම් රහත් ඵලයට පත් වෙනවා. එතකොට සෝවාන් ඵලයට පත් වෙන්නේ කවුද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කළා. එතකොට රහත් ඵලයට පත් වෙන කෙනා කවුද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරන කෙනා. මෙයා දකිනවා, මෙයා අවබෝධ කරනවා. පංච උපාදානස්කන්ධය තමයි මේ නිවන් මාර්ගයේ තීරක බලවේගය බවට පත් වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහ. මේ කාරණා පහ කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අපිව මේ භවය කෙරෙහි මේසා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් මේ භව ගමනේ අපිව මේ බැඳගෙන ඉන්නේ කවුද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව. එතෙන්ද රූපය කියලා කියන්නේ නෝනා මුල්ම උපාදානස්කන්ධය තමයි රූප උපාදානස්කන්ධය. එතෙන්ද රූපය කියලා කියන්නේ මොකද්ද? ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ සියල්ලත් රූප. කනත් කනට අරමුණු වෙන්නා වූ සියල්ලත් රූප. නාසයටත් දිවටත් මනසත් කයත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ලත් රූප. එතකොට මේ රූපය හැදිලා තියෙන්නේ කුමකින්ද? සතර මහා ධාතුවෙන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මෙන්න මේ සතර මහා ධාතුවෙන් තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. සතර මහා ධාතුව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් රූපය කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණයයි අපි රූපය තුලින් දකින්නේ. එතකොට නිරේතුරුවම මේ බුදුරයන් වහන්සේ කියනවා මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. එතකොට මේකේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද? දෙතිස් කුණුපයක් හැටියට මේක අනිත්‍යයි කියලා දකින්න කියනවා. සතර මහා ධාතුවක් හැටියට මේක අනිත්‍යයි කියලා දකින්න කියනවා. ආයතන හයක් හැටියට මේක අනිත්‍යයි කියලා දකින්න කියනවා. මරණානුස්සතිය හැටියට මේක අනිත්‍යයි කියලා දකින්න කියනවා. ඒ කියන්නේ නිරේතුරුවම මේ රූපය ඇස කන නාසය දිව ශරීරය මනස කියන රූපයක් මේවාට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. එතකොට එනම් මුලින්ම මොකද අපි කරන්නේ? රූපේ අනිත්‍යභාවය දකින්න. දැන් රූපේ අනිත්‍යභාවය දකිද්දී අපි මොකද අනිත්‍යභාවය දකින්නේ? සතර මහා ධාතුවේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවේ අනිත්‍යභාවය. එතකොට දැන් රූපේ අනිත්‍යභාවය දැක්කට පස්සේ රූපය නිසා සකස් වෙන්නේ කුමක්ද? පස්සේ. පස්සේ කියලා කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් තුන එකතු වෙනවා. දැන් අධ්‍යාත්මික රූපය කියන්නේ ඇස, බාහිර රූපය කියන්නේ ඇසට අරමුණු වෙන රූපය. මේ දෙකත් විඥානයත් එකතු වෙන තැන පස්සේ කියලා කියනවා. එතකොට පස්සේ කියලා කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා. යමක් දැක්කා කියන්නේ මොකද්ද? පස්සය. ඇසුණා කියන්නේ මොකද්ද? පස්සය. දැනුණා කියන්නේ පස්සය. එහෙනම් බලන්න මේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණිය නිත්‍යද අනිත්‍යද? ඔබ පුංචි කාලයේ ඉඳන් මේ ඇසෙන් යම් රූපයක් දැක්කනම් ඒ දැක්කා වූ රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ මේ කනින් පුංචි කාලයේ ඉඳන් යම් ශබ්දයක් ඇහුවනම් ඒ ඇසුවා වූ ශබ්දය නිත්‍යද අනිත්‍යද? ඔබ මේ සිතෙන් යම් සිතුවිල්ලක් පුංචි කාලයේ ඉඳන් හිතුවනම් ඒ සිතුවා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද? දැන් ඊයේ දවසේ ඔබ සිතුවිලි කීදාහක් හිතන්නේ නැද්ද? ඒ කිසිම සිතුවිල්ලක් මේ මොහොතේ නිත්‍යව තියෙනවද? එහෙනම් පස්සේ කියන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍යයි. එහෙනම් අතීතයේ සිදු වුණා වූ සෑම පස්සයක් අනිත්‍ය නම් අනාගතයේදී ඔබ බලාපොරොත්තු වෙන්නා වූ පස්සය කියන කාරණා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනද? ඒ නිසා ඒ අනාගතය කෙරෙහි තියෙනා වූ පස්සේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. ඒකට පස්සේ හේතුවෙන් සකස් වෙන්නේ කුමක්ද? පස්ස පච්චයා
වේදනා. පස්සේ නිසා සකස් වෙන්නේ විඳීම. වේදනාව කියන්නේ මොකද්ද? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක උපේක්ෂාසහගත වෙනවා. එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂාසහගත වේදනාවක්. අපි යමක් දකිනවා, අහනවා, අපිට දැනෙනවා, ඇසුන දැනුන දැක්ක දෙයට අපි ඇලෙනවා, ගැටෙනවා, උපේක්ෂාසහගත වෙනවා. එනම් ඔබ හිතන්න ඔබේ ජීවිත කාලය තුළ ඔබ පුංචි කාලයේ ඉඳන් ඔබ සැප වේදනාවක් වින්දානම් අම්මා නිසා තාත්තා නිසා ඥාතියෙක් නිසා දරුවෙක් නිසා රට ජාතිය නිසා ඔබ යම් සැප වේදනාවක් වින්දානම් ඒ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ඔබ පුංචි කාලයේ ඉඳන් ඔබ යම් දුක් වේදනාවක් වින්දානම් ඒ දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද ඔබ මේ මුළු ජීවිත කාලය පුරාවට යම් උපේක්ෂාසහගත වේදනාවක් වින්දානම් ඒ විඳා වූ උපේක්ෂාසහගත වේදනාව නිත්‍යද අනිත්‍යද එනම් අතීතයේ විඳා වූ සෑම දුක් වේදනාවක්ම සැප වේදනාවක්ම උපේක්ෂාසහගත වේදනාවක්ම අනිත්‍ය නම් ඔබ අනාගතයේ කොච්චර සැප වේදනා විඳින්න බලාපොරොත්තු වෙනවද දරුවා නිසා රැකියාව නිසා ව්‍යාපාරය නිසා ඔබ අනාගතයේ කොච්චර නම් සැප වේදනාවන් විඳින්න බලාපොරොත්තු වෙනවද ඒ සැප වේදනාව නිත්‍ය වේද අනිත්‍ය වේද ඔබ අතීතයේ සියලුම සැප වේදනාවන් අනිත්‍ය වෙලා ගියා නම් ඔබ අනාගතයේ විඳින්න බලාපොරොත්තු වෙන සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වූ දෙයක්මයි එන අතීතයේ විඳා වූ සෑම දුක් වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා නම් ඔබ අනාගතයේ විඳින සෑම දුක් වේදනාවක් නිත්‍ය වේද අනිත්‍ය වේද එනම් අතීතයේ විඳා වූ සෑම උපේක්ෂාසහගත වේදනාවක් අනිත්‍ය වෙලා ගියා නම් ඔබ අනාගතයේ බලාපොරොත්තු වෙන සෑම උපේක්ෂාසහගත වේදනාවක්ම නිත්‍ය වේද අනිත්‍ය වේද එනම් වේදනාව කියන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද අතීතය ගත්තත් වර්තමානය ගත්තත් අනාගතය ගත්තත් වේදනාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා තේරෙනවා එනම් අපි ඇහෙන් රූපයක් දකිනවා කනෙන් ශබ්දයක් අහනවා මනසින් සිතුවිල්ලක් හිතනවා දැක්ක දේ ඇසුන දේ දැනුන දේට අපි ඇලෙනවා ගැටෙනවා උපේක්ෂාසහගත වෙනවා ඇලුන ගැටුන උපේක්ෂාසහගත දේ අපි මොකද කරන්නේ හඳුන ගන්න හඳුන ගත්තාට මොකද කියන්නේ සංඥාව මොකද වේදනාව නිසා කුමද සකස් වෙන්නේ සංඥාව සංඥාව කියන්නේ හඳුනා ගන්නවා අපි යමක් ඇසෙන් දකිනවා කනෙන් අහනවා මනසින් හිතනවා දැක්ක ඇසුන දැනුන දේට අපි ඇලෙනවා ගැටෙනවා උපේක්ෂාසහගත වෙනවා ඇලුන ගැටුන උපේක්ෂාසහගත දේ අපි හඳුන ගන්නවා හඳුන ගන්නවා කියන්නේ මොකද්ද දැන් මේ අම්මා මේ තාත්තා කියලා හඳුන ගන්න. දැන් මිනිස්සු 100ක් ඉන්නවා. ඒ 100 අතර ඔබේ අම්මා ඉන්නවා නම් ඔබ එක ශ්‍රණියෙන් හඳුන ගන්නවා මේ මගේ අම්මා කියලා. මේ ඉර මේ හඳ මේ තාරකා මේක රට මේක ජාතිය මේ ඉන්දියන් ජාතිකයෙක් මේ ජපන් ජාතිකයෙක් කියලා අපි නිරේතුරුව මෙයම හඳුන ගන්නවා. එහෙනම් ඔබ හිතන්නේ ඔබ අතීතයේ යමක් හඳුන ගත්තා නම් මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ දරුවා කියලා ඒ හඳුනාගත්තා වූ දේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍යයි ඒ නිසා අපි කොයි දේ හඳුනාගත්තත් මේක මගේ රට මේක මගේ ජාතිය මේක මගේ ආගම මේ කොයි දේ අපි අතීතයේ හඳුනාගත්තත් ඒ හඳුනාගත්තා වූ දේ නිරතුරුවම වෙනස් වෙනවා එහෙනම් අතීතයේ හඳුනා ගැනීම වෙනස් වුණා නම් ඔබ අනාගතයේ යම් හඳුනා ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ හඳුනා ගැනීම නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍යයි එහෙනම් බලන්න ඔබ ඇසෙන් රූපයක් දකිනවා කනෙන් ශබ්දයක් අහනවා මනසින් සිතුවිල්ලක් හිතනවා ඒ දැක්ක දේ ඇසුන දේ දැනුන දේට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්ෂාසහගත වෙනවා ඇලුන ගැටුන උපේක්ෂාසහගත වෙච්ච දේ ඔබ හඳුන ගන්නවා හඳුනගත් ආයුධය ගැන ඔබ මොකද කරන්නේ හිතනවා හිතනවා කියන්නේ මොකද්ද සංස්කාර රැස් වෙනවා සංස්කාර කියන්නේ මොකද්ද කුසල් සහ අකුසල් එනම් බලන්න ඔබ යමක් හඳුනගෙන ඒ හඳුනගත් ආයුධය ගැන හිතලා යම් කුසල් සංස්කාරයක් යම් අකුසල් සංස්කාරයක් රැස් කළා නම් ඒ රැස් කළා වූ සංස්කාරය නිත්‍යද අනිත්‍යද ඔබ පුංචි කාලයේ ඉඳන් ඔබ යම් පින්කමක් කරලා ඔබ කුසල් සංස්කාරයක් අකුසල් සංස්කාරයක් රැස් කළා නම් ඒ රැස් කළා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද අනිත්‍ය එහෙනම් ඔබ අනාගතයේ යම් කුසල් කරලා අකුසල් කරලා රැස් කරන කුසල් සහ අකුසල් කියන සංස්කාර නිත්‍ය වේද අනිත්‍ය වේද ඒවත් විපාක දීලා අනිත්‍ය වෙනවා එහෙනම් සංස්කාර කියන්නේ නිත්‍ය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්ද එහෙනම් බලන්න ඔබ ඇසෙන් රූපයක් දකිනවා කනෙන් ශබ්දයක් අහනවා මනසින් සිතුවිල්ලක් හිතනවා දැක්ක දේ ඇසුන දේ දැනුන දේට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්ෂාසහගත වෙනවා ඇලුන ගැටුන උපේක්ෂාසහගත වෙච්ච දේ ඔබ හඳුනා ගන්නවා හඳුනාගත් ආවූ දේ ගැන ඔබ හිතනවා හිතපු දේ ගැන ඔබ විශේෂ වූ දැනීමක් ඇති කර ගන්නවා අම්මා හඳුනා ගන්නවා අම්මා ගැන හිතනවා අම්මා ගැන විශේෂ දැනීමක් ඇති කර ගන්නවා අම්මා හොඳයි අම්මා නරකයි අම්මා සැරයි ඔබ යාළුවෙක් හඳුනා ගන්නවා හඳුනාගත් යාළුවා ගැන හිතනවා
හිතලා විශේෂ දැනීමක් ඇති කර ගන්නවා යාළුවා සත්පුරුෂයෙක් මෙයා අසත්පුරුෂයෙක් කියලා. ඔබ කෑමක් හඳුනා ගන්නවා මේ පරිප්පු මේ බත් කියලා. ඔබ ඒ ගැන හිතනවා හිතලා විශේෂ වූ දැනීමක් ඇති කර ගන්න මේක තිත්තයි මේක ඇඹුල් මේක පිණුළු වෙලා කියලා ඔබ විශේෂ වූ දැනීමක් ඇති කර. එහෙනම් ඔබ ජීවිත කාලය පුරාවට යමක් හඳුනගෙන හඳුනාගත්තා වූ දේ ගැන හිතලා යම් විශේෂ දැනීමක් ඇති කරගත්තනම් මේක මේ විදිහයි කියලා ඒ දැනීම නිත්‍යද අනිත්‍යද එහෙනම් ඔබ අනාගතයේ යම් විශේෂ දැනීමක් හඳුනා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුව නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද එහෙනම් බලන්න දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ ඔන්න ඔය කාරණේයි ඇහෙන් යමක් දකිනවා කනෙන් යමක් අහනවා මනසෙන් හිතනවා ඇසුන දේ දැක්ක දේ දැනුන දේට අපි ඇලෙනවා ගැටෙනවා උපේක්ෂා සාගත වෙනවා ඇලුන ගැටුන උපේක්ෂා සාගත වෙච්ච දේ අපි හඳුනා ගන්නවා හඳුනාගත් ආ වූ දේ ගැන අපි හිතනවා හිතපු දේ ගැන අපි විශේෂ වූ දැනීමක් ඇති කර ගන්නවා මේ සෑම දෙයක්ම නිත්‍යද අනිත්‍යද එහෙනම් මේ අනිත්‍ය වෙන්නා වූ පංච උපාදානස්කන්ධයක් අපි නිරේතුරුවම නිත්‍යභාවයෙන් ගැනීම නිසා සංස්කාර රැස් කරමින් කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගණක් අපි ගමන් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ඔබ මේ කාරණේ මේ පංච උපාදානස්කන්ධයේ මේ රූපේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිමින් මේ සංස්කාරයන් අනිත්‍යභාවය අවබෝධ කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න වෙනවා. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනකොට මොකද වෙන්නේ? සද්ධාවෙන් පරිපූර්ණ වෙනවා, සීලෙන් පරිපූර්ණ භාවයටපත් වෙනවා. පරිපූර්ණ භාවයේ තුල සමාධිමත් සිතක් සකස් වෙනවා. මේ සමාධිමත් සිත තුල මේ පංච උපාදානස්කන්ධය කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් අනිත්‍යයි කියන කාරණය දකිනවා. සීලේ සංස්කාරයනුත් අනිත්‍යයි කියන කාරණේ දකිමින් එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් උතුම් සෝවාන් ඵලයට මුලින්පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමීන් වහන්ස මිනිසුන් නින්දට ගියාම විවිධ සිහින දකිනවා. මෙවැනි සිහින දකිමින් බියට පත්වන අවස්ථාත් තියෙනවා. මෙහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන හුඟක් දෙනෙකුට මේ සිහිනෙන් බය වීම, සිහින දැකීම, සිහිනෙන් කෑ ගැහීම වගේ දේවල් හුඟක් අය දැන් කියනවා. ඉතින් මේවාට හේතු අනිවාර්යයෙන්ම නෝනා එකක් තමයි ධර්මයෙන් බැහැරවීම. ඒ නිසා රැයට කෙනෙකුට හීන පේනවා නම්, හීන දකිනවා නම්, හීන නිසා කෑ ගහනවා නම් එයා අනිවාර්යයෙන්ම නින්දට යාමට පෙර ආතුව තෙරුවන් සරණ පිහිටලා බුදුන් වන්දනා කරලා සිල්පද පා සමාදන් වෙලා කරණීය මෙත්ත සූත්‍රය කියලා මෛත්‍රී චිත්තයක් වඩලා නින්දට යන දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ නෝනා නින්දට යද්දී නිදාගන්න ඉරියව් හතරක් ගැන දේශනා කරනවා. ඕනෑම කෙනෙක් නිදාගන්න ඉරියව් හතරක් කියනවා. පළවෙනි ඉරියව්ව තමයි ප්‍රේතසෙය්‍යාව. ප්‍රේතසෙය්‍යාව කියන්නේ යමෙක් මේ උඩුබෙලි අතර නිදා ගන්නවා. ඒ කියන්නේ මිනියක් තියලා තියෙන මල මිනියක් තියලා තිනවා වගේ උඩුබෙලි අතර තමයි යා නිදා ගන්න. තේනවා? දැන් හුඟක් මත් වතුර බොන අය නින්දට ගියාට පස්සේ මේ අතපය විසි කරගෙන උඩුබෙලි අතර තමයි නිදා ගන්න. ඒතර හුඟක් ආහාර ගන්න අයත් ඒ විදියයි. ඒ වගේ යමෙක් උඩුබෙලි අතර නිදා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඒ නින්දට කියන ඉරියව්වට කියන්නේ මොකද්ද? ප්‍රේත සෙය්‍යාව. ඒක මිනිස්සෙකුට ගැලපෙන්නේ නැහැ. දෙවෙනි නිදා ගන්න ඉරියව්ව තමයි නෝනා කාමභෝගී සෙය්‍යාව. කාමභෝගී සෙය්‍යාව කියන්නේ ආ වම් මැලයට හැරිලා නිදා ගන්න. යමෙක් වම් මැලයට හැරිලා නිදා ගන්නවා නම් ඒ නිදා ගන්න ඉරියව්වට කියන්නේ කාමභෝගී සෙය්‍යාව. ඒ නිදා ගන්න ඉරියව්වත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. තුන්වෙනි නිදා ගැනීමේ ඉරියව්ව තමයි සිංහ සෙය්‍යාව. සිංහ සෙය්‍යාව කියන්නේ දකුණු ඇලයට හැරිලා මේ කකුලක් මත කකුලක් තබාගෙන යමෙක් නිදා ගන්නවා නම් දකුණු වළේට හැරිලා ඒක බුදුරයන් වහන්සේ කියනවා සිංහ සෙය්‍යාව කියලා. එතකොට බුදුරයන් වහන්සේ සිංහ සෙය්‍යාව අනුමත කරනවා. ඒක ධර්මානුකූල නිින්දක්. හතරවෙනි නිදා ගැනීමේ ඉරියව්වට මොකද්ද කියන්නේ? තථාගත සෙය්‍යාව කියලා කියනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සැතපෙන්නා වූ සෙය්‍යාව. එතකොට තථාගත සෙය්‍යාව කියන්නේ නෝනා එයා දකුණු වළේට හැරිලා. ඒ කියන්නේ සිංහ සෙය්‍යාවෙන් ධ්‍යානගත හිතක් ඇති කරගෙන. ධ්‍යානගත කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් උනා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා නැහැ. ධ්‍යානගත හිතක්. ඒක මෛත්‍රියෙන් ඇති කරගන්න පුළුවන් ධ්‍යානගත හිතක්. නැත්නම් ආස්වාස ප්‍රාස්වාසී රීති යොමු කරලා ඇති කරගන්න පුළුවන්. නැත්නම් ආස්වාසයේ ඇතිවීම නැතිවීම දකිමින් ඇති කරගන්න පුළුවන්. දකුණු ඇලේට හැරිලා යමෙක් මේ ධ්‍යානගත හිතක් ඇති කරගෙන නිින්දක් නිදා ගන්නවා නම් ඒක තමයි තථාගත සෙය්‍යාව කියලා බුදුරජාන් වහන්සේ. එහෙනම් දැන් නිදාගන්න ඉරියව් හතරක් තියෙනවා. මේ ඉරියව් හතරෙන් ප්‍රේත සෙය්‍යාව සහ කාමභෝගී සෙය්‍යාව බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ධර්මයක් වැඩෙන්නේ නැහැ. එතකොට සිංහ සෙය්‍යාව තථාගත සෙය්‍යාව තමයි ධර්මයක් වැඩෙන්නා වූ නිදි ඉරියව් දෙක.
එනිසා දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ රාත්‍රියට නිදා ගන්න කැමති මේ කුමන ඉරියව් හතරෙන් එකකින්ද කියලා. එතකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබ නිදාගන්නේ ප්‍රේත සෙයියාව සහ කාමභෝගී සෙයියාව තුල නම් ඔබට ධර්මයේ රැකවරණයක් එතෙන්දී ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද පහ සමාදන් වෙලා කරණීය මෙත්තර සූත්‍රය කියලා මේ දස දිශාවට මොහොතක් මෛත්‍රිය පතුරලා නින්දට යන්න. තේනද? ඒ නින්දට යද්දී ඔබ නිදා ගන්න ඕනේ කොයි ඉරියව්වෙන්ද? අනිවාර්යයෙන්ම සිංහ සෙයියාවෙන් හෝ තථාගත සෙයියාවෙන් ඔබ නින්දට ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ඒ රාත්‍රිය හීන පේන්නේ නැති රාත්‍රියක් බවට පත් වෙනවා. මොකද මෛත්‍රිය ආනිසංස කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සුවසේ නිදා ගන්නවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා. තේනද? එහෙනම් අපිට සුවසේ නිින්ද යන්නේ නැත්නම් සුවසේ ඇහැරෙන්නේ නැත්නම් නපුරු හීන පේනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මෛත්‍රී චිත්තේ දුර්වලභාවය හේතුඵල ධර්මය. ඒ නිසා නිරේතුරුවම රාත්‍රියට නිින්දට යද්දී ඇස් දෙක පියාගෙන මොහොතක් දස දිශාවටම මෛත්‍රී පතුරන්න. දස දිශාව කියන්නේ මොකද්ද? උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, දිශා හතරයි. මේ දිශා හතර තියෙන අනුදිශා හතරයි. එතකොට දිශා 8යි, උඩු දිශාව 9යි, යටි දිශාව 10යි. එතකොට උඩු දිශාව කියලා කියනකොට අපි මේ අවකාශයේ තියෙන මේ තිරිසන් සතුන් කුරුල්ලන් ප්‍රාණීන්ගේ ඉඳන් දිව්‍යතල බ්‍රහ්මතල දක්වා මහා බ්‍රහ්මයා දක්වා අපේ හිත අරගෙන යනවා. සක්‍රයා කියන තැන ඉඳන් මහා බ්‍රහ්මයා කියන මේ දිව්‍යතල බ්‍රහ්මතල වලට හිත අරන් ගිහිල්ලා සුවපත් වේවා කියලා දකිද්දී අපි උඩු දිශාවට මෛත්‍රී පෙතුරුවා. යට දිශාව කියලා හිතනකොට මේ යට ඉන්න කූඹියාගේ ගැඩවිලාගේ පටන් මේ මොහොතේ නිරයන්හි නිරයන් 136ක ජීවත් වෙන කෝටි ගාණක් නිරිසත්වර අවීචියේ මේ මොහොතේ ජීවත් වෙන අර දේවදත්ත නිරිසතා දක්වා යට දිශාවට අපේ මෛත්‍රී පැතිරෙන්නු. දකුණු දිශාව නැගෙනහිර දිශාව කිව්වහම අපිට සීමාවක් නොපෙනෙන ඒ උතුරු දිශාවේ අනන්තය කෙරේ හිත අරන් ගිහිල්ලා සුවපත් වේවා කියලා අපි දකිද්දී අපි උතුරු දිශාවට මෛත්‍රී වැඩුවා වෙනවා. එවගේ දස දිශාවටම මෛත්‍රියේ පතුරමින් නින්දට යන්න ඒ නිදා ගන්න ඉරියව්ව එක්ක සිංහ සෙයියාව තථාගත සෙයියාව බවට පත් කරගන්න. එතනදී ඔය තීන ප්‍රශ්නෙට අපිට විසඳුමක් ලබන්න පුළුවන්. එහෙම හීන පේනවා නම් අනිවාර්යයෙන්ම දවල් කාලයේ ඔය මැරිච්ච අය ගැන කතා කරන්න යන මැරිච්ච අය ගැන පතපොත කියවන්නේ ඒ වාට අදාළ ඔය තීන මාධ්‍ය දේවල් කියවන්න යන්න එපා. මොකද ඒවා කියවුවොත් ඒවා දවල්ට යටිහිතේ තැම්පත් වෙලා රැයට අපිට මතුකොල්ල හීන ඇටියට පේන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම එවැනි දේවල් වලින් බැහැර වෙන්න, බැහැර වෙලා රාත්‍රියට හීනයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. කොයිම වෙලාවකත් හීනෙන් අවදි වුණාට පස්සේ ඒ හීනය ගැන හිතන්න එපා. හීනය ගැන හිතුනොත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඔබ නිරතුරුවම පේන හීනයක් සුමානයක් අනිත්‍යයි කියලා දැක්කොත් ඔබට නැවතත් ඒ හීනේ පේන්නේ නැහැ. නමුත් ඔබ ඒ හීන ගැන හිතන්න 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 නැවත 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 තව තව ඔබට හීන පේනවා. ඒ නිසා නිරතුරුවම සමහරුන්ට දැන් අම්මා තාත්තගේ දානේ ලං වෙනකොට අම්මා තාත්තට දානේ දුන්නට පස්සේ එකපාරට ඒගොල්ලන්ගේ මේ අතීතෙන් ඔන්න අම්මා තාත්තව පේන්න පටන් ගන්නවා. ඒ මොකද යාගේ හිතේ තිබුණා වූ සිතුවිලි රැයට මතු කරලා පෙන්නනු. ඒ නිසා මැරිච්ච අය ගැන හිතන්න යන්න එපා. දන් දෙන්න පින් කරන්න. පින් කළාට පස්සේ ආයිමත් පින් කරන දවසේදී ඒක මතක් කරන්න. එතකන් මැරිච්ච අය ගැන මතක් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ස්වාමීන් වහන්ස, නිතරම මිනිසුන්ගේ හිත තුළ තරහ ද්වේෂය ඇති වෙන්නේ ඇයි? ද්වේෂය සකස් වෙන්නේ මෛත්‍රියේ දුර්වලතාවයක් නිසා. එතකොට ද්වේෂය සකස් වෙන්නේ මෛත්‍රියේ දුර්වල වෙන්නේ සද්ධාවේ තියෙන දුර්වලතාවය නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔබට බ්‍රහ්ම ලෝකයට යන්න අවශ්‍ය නම් එකම මාර්ගය තමයි දස දිශාවටම මෛත්‍රී පතුරවමින් ජීවත් වෙන්නේ කියලා. දස දිශාවට මෛත්‍රී පතුරවමින් ජීවත් වීමයි බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන එකම මාර්ගය කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න සමාජය තුළ ද්වේෂය කියන කාරණේ වර්ධනය වෙනවා කියන්නේ කුමක්ද? මෛත්‍රිය කියන කාරණේ දුර්වල වෙනවායි කියන කාරණේ. එතන මෛත්‍රිය කියන කාරණේ දුර්වල වෙන්නේ කුමක් හේතුවෙන්ද? මනුෂ්‍යයා සම්මාදිට්ඨියෙන් දුර්වලභාවයට පත් වෙනවා. ඉතින් ඕනා සම්මාදිට්ඨියෙන් දුර්වල වෙන්න මෛත්‍රිය දුර්වල වෙනකොට අනිවාර්යයෙන්ම ද්වේෂයට අදාළ සංස්කාරයන් තමයි අපි රැස් කරගන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ව්‍යාසනයේ මනසින් දකින්න ඕනේ, දැකලා ලෝකයට ද්වේෂය කරා යන්න දීලා අපි මෛත්‍රිය තුල ඉන්න දක්ෂ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්ස, වර්තමාන සමාජයේ මේ වටපිටාව තුළ ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට මේ මෛත්‍රියේ සිතුවිලි පුරුදු කිරීම, හිතේ ඇති කර ගැනීම අසීරු කාරණයක් වෙලා නේද ස්වාමීන් වහන්ස?
එහේ අපි හැම වෙලාවම දකින්න ඕනේ මේ සමාජයේ තරම් වර්තමාන සමාජයේ තරම් මෛත්‍රිය වඩන්න පුළුවන් ශේම භූමියක් නැහැ කියලා. තේරෙනවද? දේශයේ වැඩි වෙන්න තමයි අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දක්ෂයා දක්ෂයි සමාජයේ කොච්චර ද්වේෂ සාගත වෙන්න, ජේත සාගත වෙන්න ඒ ද්වේෂය තුලින් තමන් ශක්තිමත් භාවයට පත් කරගන්න. ඒ නිසා ලෝකය යන්නේ යන දිශාවට ඒක අපිට වෙනස් කරන්න බෑ. ලෝකේ යන දිශාව වෙනස් කරන්න බෑ. ලෝකේ යන දිශාව දැකලා අපි අපේ දිශාව ධර්මයේ පැත්තට වෙනස් කරගන්න. ඒක ධර්මයේ පැත්තට වෙනස් කරගන්න නම් ඕන අනිවාර්යයෙන්ම අපි මේ ද්වේෂ කරන ලෝකයේම කමටහනක් කරගෙන මෛත්‍රිය තුල ශක්තිමත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක නෙමෙයි දැන් හුඟක් සිල් සමාදන් වෙච්ච කෙනා සීලය නිසා ද්වේෂයට පත් වෙනවා. මම සිල්වත් කියන තැන ඉඳන් ද්වේෂයට පත් වෙනවා. දන් දෙන කෙනා තමන්ගේ දානීය නිසා ද්වේෂය ඇති කරගන්න. පින්කම් කරන කෙනා පින්කම නිසා ද්වේෂය ඇති කරගන්න. සංස්කාර කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි වෙන්න ඒ හේතුව නිසාම පොඩ්ඩ වැරදෙනකොට අර ලෝභකම නිසා ද්වේෂය සකස් කරගන්න. ඒ නිසා මේ ධර්මයේ ස්වභාවයන් ඕන සාසන අර්ථයන් දුර්වල වෙනකොට මිනිස්යා තුලින් සම්මා දිට්ඨිය දුර්වල වෙනකොට අනිවාර්යයෙන්ම ද්වේෂයට අදාළ සංස්කාර තමයි එතනින් එළියට එන්නේ. ඉතින් ඕක ලෝක ධර්මයක් ඕකට ඉතින් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. ද්වේෂ කරන ලෝකයක් සකස් වුණේ අපේ යහපත උදෙසා කියන තැන ඉඳගෙන අපි නිවැරදි වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මෙහානම් වෙන දෙයක් ඔතෙන්ද නැහැ ඉතින්. කරු ස්වාමීන් වහන්ස ද්වේෂය නිතරම පුරුදු පුහුණු කරන හිතකට උරුමය නිරේද ස්වාමීන් වහන්ස. ද්වේෂ සිතක් සකස් වුණොත් අනිවාර්යයෙන්ම උරුමය නිරේ කියන කාරණේ. තේනද? එහෙම නැත්නම් තිරිසන් ලෝකය. මිනිසෙක් වුණොත් විරූපී මිනිසෙක් වෙලා පල්ලෙහා කුලවල ඉපදෙන මිනිසෙක් වෙලා දුගී මිනිසෙක් වෙලා තමයි උප්පත්තිය සකස්. නිරේකට වැටුනොත් අප්‍රමාණ දුකටපත් වෙලා නැත්නම් ඔය තිරිසන් ලෝකය කියන්නේ මොකද්ද? ඔය හපාගෙන කෑම මරාගෙන කෑම දෂ්ට කිරීම කියන්නේ මොකද්ද? ද්වේෂයේ ඵලයක්. මෙර ජීවිතේ වඩපු ද්වේෂයේ ඵලය තමයි ඒගොල්ලෝ යන්නේ. ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම ද්වේෂ හිතක් සකස් වෙද්දී ඒකේ ආදීනවය අරාකාරයෙන් අපි දකින්න ඕනේ. මිනිසෙක් වුණොත් අනිවාර්යයෙන්ම දුප්පත් කුලවල ඉපදෙනවා, ඒ වගේම අඩු කුලවල ඉපදෙනවා, ඒ වගේම විරූපී භාවයන්ට පත් වෙලා ඒක ද්වේෂයේ දෙයක්. ඒ වගේම නිදන්ගත රෝගී භාවයට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්න. නිරයන්ට වැටුනොත් අප්‍රමාණ දුක් විඳින තැන් වලටයි නිරයන්. ඒ වගේම තිරිසන් ලෝකෙට වැටුනොත් ඔය මේ දෂ්ට කරන සතුන් වෙලා හපාකන සතුන් වෙලා ඒ වගේ නිරතුරුවම ද්වේෂයෙන් ජීවත් වෙන සත්තු බවට ඔය පත් වෙනවා ද්වේෂයෙන්. ඉතින් ආදීනවයන් දැක්කහම අපි ආදීනවයන්ට බය සකස් කරගන්න. සකස් කරන මෛත්‍රිය තුල ශක්තිමත් වෙලා එයා අර බ්‍රහ්ම ලෝකෙට අදාළ සංස්කාරයන් රැස් කර ගන්නවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. මොකද මේ මෛත්‍රී චිත්තයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වසවිස වලින් වෙන හානිත් වෙලකෙනවා කියලා. දැන් වර්තමාන සමාජයේ ආහාරය ගත්තත්, බීමක් ගත්තත්, මොනවා දේ ගත්තත් ඒවයි වසවිස ප්‍රශ්න තියෙනවා නේද? පොහොර නිසා කියයි, කෘමිනාශක නිසා කියයි, හෝමලින් දැම්ම කියයි, මොන පැත්තෙන් හෝ වසවිස දැන් නිරේතුරුම ආහාරයත් එක්ක අපි ආහාරයට ගනිමින් තමයි ජීවත් වෙන්නේ. නේද? ඒතර බුදුරයන් වහන්සේ දේශනා කරන මේ මෛත්‍රී චිත්තය වසවිසෙන් වෙන හානිවලින් වළකනවා කියන්නේ. ඒතර එහෙනම් බලන්න මේ මොහොතේ අර වසවිසෙන් වෙන්නා වූ හානිවලින් මෛත්‍රී කියන කාරණේ යම් ප්‍රමාණයකට අපිව වළක්වන්න පුළුවන්. මොකද මෛත්‍රී වැඩි වීම නිසා අපේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. පිරිසිදු වීම නිසා එහි ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. ඒවා වැඩි වෙනකොට අර විසත් එක්ක සටන් කරන තියෙන ශක්තිය වැඩි භාවයට පත් වෙනවා. ඒ නිසා මෛත්‍රිය කියන දේ මේ මොහොතේ ඔය සෑම දෙයකටම ගැළපෙන දෙයක් බවටයි පත් වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ කාන්තාව පිළිබඳ විවිධ අවස්ථාවලදී පැහැදිලි කිරීම කර දී තිබෙනවා මිනිසෙන්ට. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් මා දැනගන්නට කැමතියි කාන්තාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සංඝයා වහන්සේලා ඉදිරියේදී කාන්තාව හැසිරිය යුතු අන්දම පිළිබඳව කොයි ආකාරයටද බුදුහිමියන් අපිට පැහැදිලි කර දී තිබෙන්නේ? බුදුරජාණන් වහන්සේ සබ්බාවසෝ සූත්‍රයේ දේශනා කරනකොට කාන්තාව ගැන කියන්නේ මගහැර යා යුතු ධර්මතාවයක් හැටියට. මගහැර යා යුතු ධර්මතාවයන් එකක් තමයි කාන්තාව කියලා. ඊට පස්සේ ආයිමත් නෝනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතුව ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්සේ අපි මේ කාන්තාවන් සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද පිළිපදින්න ඕනි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද කාන්තාව මගහැර යන්නමයි කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි, මගහැර යන්නමයි කියලා කියනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ මගහැර යන්න හදලා එයා ඇවිල්ලා කතා කළොත් මොකද්ද කරන්නේ කියලා. ඒ වෙලාවට කියනවා ඔයා කතා කරන්නේ නැතුව ඉන්න කියලා. තේන්නාද? මුලින්ම කියනවා මගහැර යන්න කියලා. ඊළඟට හමු වුණොත් මොකද්ද කරන්නේ කියලා ආපු වෙලාවේ කියනවා
කතා නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ එයා කතා කළොත් මොකද්ද කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සතියෙන් සිහියෙන් යුතුව කතා කරන්න කියලා. එයා මේ මගේ අම්මායි කියලා හිතාගෙන කතා කරන්න කියනවා. මේ මගේ සහෝදරියක් කියලා හිතාගෙන කතා කරන්න කියනවා. සතියෙන් සිහියෙන් යුතුව කතා කරන්න කියලා ඔන්න ඔය කාරණා තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ ධර්මයේ තුල කියන්නේ? කාන්තාව කියන්නේ මග හැරයා යුතු ධර්මතාවයක්. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් සූත්‍රයේට දේශනා කරනවා මේ කාන්තාව හිඳින්නීද, ඇවිදින්නීද, රඟන්නීද, ගයන්නීද, නිදන්නීද, නාන්නීද මේ සෑම ඉරියව්වකදීම රාගයම සකස් කරනවා කියලා නෝනා. එතකොට මේක මේ කාන්තාවකේ වරදක් නෙමෙයි. මම සංසාරයේ අප්‍රමාණ කාන්තා ස්ත්‍රීත්වයක් ලැබලා ජීවත් වෙලා ඇති. ඒ ස්ත්‍රීත්වයේදී මට මේ සියලුම ධර්මතාවයන් පොදුයි. ඇයි මේ කාන්තාවකට මෙවැනි ධර්මතාවයන් ලැබුණේ? ලෝකේ පැවැත්ම උදෙසා. ඒ ආකර්ෂණීය උදෙසායි මේවා ලැබුණේ. මොකද ඒ ආකර්ෂණයේ තුනයි ලෝකේ පැවැත්ම කියන කාරණය සිද්ධ වෙන්නේ. එතකොට මේ කිසිම දෙයක් කාන්තාවකගේ වරදක් නෙමේ. කාන්තාවකට ස්වභාවික වූ ගති ලක්ෂණ තමයි මේවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කාන්තාවක් කියන කෙනා නිරතුරුවම කාමයන් සකස් කරන දිශාවත් තුළටයි අපි වරන් යන්නේ කියලා නුහු. ඒ නිසා මෙතනදී විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ, කාන්තාවන් දක්ෂ වෙන්න ඕනේ ස්වාමින් වහන්සේලාත් එක්ක හැසිරීමේදී ගොඩාක් මෙන්න මේ කාරණේ සිහියට ගන්න. මොකද සමහරලාට අපි දකිනවා අපි බස් එකක මගී පොදු ප්‍රවාහන සේවයක නැගලා අපි ඉස්සරහා බස් එකේ සීට් එකේ වාඩි වුණාට පස්සේ මගී තදබදය නිසාම කාන්තා පක්ෂය ඇවිල්ලා සමහරලාට ශරීරයට තෙරපෙනවා. සමහර දරුවෝ ඉස්කෝලේ යන දරුවෝ ඒගොල්ලන්ට ඒකේ තේරුමක් නැහැ. වොමනාවකින් කරන දෙයක් නෙමෙයි. මගී තදබදය නිසා මේගොල්ලෝ අපිට තෙරපෙනවා. නමුත් ඒ තෙරපෙන මොහොතේම උපසම්පදා භික්ෂුවකට බලවත් වූ විනය විධීම සිද්ධ වෙනවා. බලවත් විනය කාරණයක් ඒ මොහොතේ බිඳෙනවා. නමුත් ඒ දරුවෝ ඒක දන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න සාමින් වහන්සේ නමක් බස් එකක වාඩි වෙලා ගමන් කළත් කරුණා කරලා ඒ පළවෙනි සීට් එකෙන් පිටිපස්සට කාන්තා පක්ෂය යන දක්ෂ වෙන්න ඕනේ. මොකද නිකං හෝ ඇඟේ වැදෙන මොහොතකම අනිවාර්යයෙන් මේ උපසම්පදා භික්ෂුවගේ ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ සිල්පදය බිඳෙනවා. එතකොට ඒ නිසා ඒ කෙනාත් අකුසලයක් සිද්ධ කරගන්න. එතකොට ඒ වගේම තමා සමහර කාන්තා පක්ෂ අපිට වන්දනා කරනකොට ඒගොල්ල මේ කකුල් වලට දැස් ස්පර්ශ කළා තමයි වන්දනා කරන්නේ. ඒගොල්ල මේ කකුල් වලට දැස් ස්පර්ශ කරන මොහොතේම භික්ෂූන් හැටියට අපි බලවත් සිල්පද බිඳීමකට ලක් වෙනවා. ප්‍රාතිමෝක්ෂයට අදාළ බලවත් සිල්පදයක් අපි බිඳෙනවා. තේරෙනවද? ඒක අපිට අවද්දේශාගෙන පිළිසුදු වෙන්න පුළුවන්. නමුත් බලවත් සිල්පදයක් බිඳීමකට අපි ලක් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ශාරීරිය ස්පර්ශ කරලා වන්දනා කරන්න එපා. එතකොට සමහර පින්වතුන්ලා දාන බෙදනකොට මුගාක් වෙලාවට අපිට කිට්ටුවට ඇවිල්ලා ශරීරයේ ගෑවෙන ප්‍රමාණයට ඇවිල්ලා දාන බෙදෙනවා. මොකද ඒක මේ වැරද්දකට කරන දෙයක් නෙමෙයි. ඒගොල්ලන් ගෞරව වැඩිකමට ඒගොල්ලෝ කරන්නේ. සමහරව ඉන්නවා ගොඩාක් ඈත ඉඳන් දාන බෙදෙනවා. එතකොට මේ ගොඩාක් ඈතට යන එකත් අපිට විනය ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ශරීරයේ ගෑවෙන ප්‍රමාණයට ඇවිල්ලා දාන බෙදීම විනය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා ඈතටත් යන්න නැතුව ලඟ වෙන්න නැතුව මේ මධ්‍යම දුරස්ත ප්‍රමාණය ඉඳන් ඒ දානය බෙදන්න තමයි දක්ෂ වෙන්නේ. ඒ වගේම සමහර පුංචි දරුවෝ අම්මලා තාත්තලා ගෑනු දරුවෝ අරන් ඇවිල්ලා ඒගොල්ලෝ අපිට වන්දනවා. ඒ වන්දන වේලාවට ඒ දරුවෝ වැඳලා ඔළුව උස්සන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපි ඒගොල්ලන්ගේ හිසට අත තියලා ආශිර්වාද කරයි කියලා. මොකද අම්මා තාත්තාට වැඳාම අම්මා තාත්තා හැම වෙලාවෙම හිසට අත තියලා තමයි සුවපත් වෙන්නේ. නමුත් ඒ පුරුද්දට ඒ දරුවෝ ගෑනු දරුවෝ බලන් ඉන්නවා අපිත් ඒ ගෑනු දරුවාගේ ඔළුවට අත තියලා. නමුත් ඒක කවදාකවත් අපිට කරන්න බැහැ. මොකද ඒ ගෑනු දරුවාගේ හිසට අත තියෙන මොහොතේම අපි ඇවතකට ලක් වෙනවා. පිරිමියන් දරුවෙක් වේවා ගැහණු දරුවෙක් වේවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අද ඉපදුනා වූ ගෑනු දරුවාත් කාන්තාවක් හැටියටයි අපිට විනය දකින්න ඕනේ. ඒ කියන්නේ මං යම් නිවසක ඉන්නවා නම් ඒ ගෙදර ඉන්නේ අද ඉපදුන ගෑනු දරුවෙක් විතරයි. නමුත් මම එතන හිටියොත් අනියත කියන බලවත් වූ ඇවතකට මාව හසු වෙනවා. මොකද එදා උපන් ගෑනු දරුවා ඉන්නේ. නමුත් එදා උපන් ගෑනු දරුවාත් නොනා බුදුරජාණන් වහන්සේ කාන්තාවක් හැටියටයි දකින්න කියලා තියෙනවා. ඒ වගේම නිරේතුරුවම කාන්තා පක්ෂය ස්වාමින් වහන්සේ නමක් ළඟට ආරාධනාවක් කිරීමට හෝ ධර්මයක් අහන්නේදී කවදාකවත් ස්ත්‍රී පක්ෂය කෙනෙක් තනියම ඉන්න එපා. තේරෙනවද? ඒ තනියම ඇවිල්ලා තමන්ගේ කුටියට ස්ත්‍රී කෙනෙක් ඇතුල් වෙන මොහොතේම ඒ කෙනා බලවත් වූ ඇවතකට අනියත කියන බලවත් වූ ඇවතකට ලක් වෙන එක විනය කර්මයක් කරලාමයි අපිට පිළිසිඳු වෙන්නේ. තේරෙනවද? ඒ නිසා කොයිම වෙලාවකවත් ස්වාමින් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න කාන්තා පක්ෂයේ තනි කෙනෙක් කුටියකට යන්න එපා. අනිවාර්යයෙන්ම පිරිමි කෙනෙක් එක්ක ආ යුතුයි.
පිරිමි කෙනා ඇස් දෙක අන්ධ නම් ඒත් එතන අපිව එවතකට පත් වෙන ඇස් දෙක අන්ධ නැති කෙනෙක් තමයි එයා එක් කියන්නේ පිරිමි දරුවෙක් එක් කියනවා නම් ඒ පිරිමි දරුවා තේරෙන වයසේ පිරිමි දරුවෙක් එක් කියන්න ඕනේ නොතේරෙන වයසේ පිරිමි දරුවෙක් එක්කන් ගියා කියලා ඒත් අවතකට පත් වෙනවා තේන්නා ඉතින් ඒ වගේ නෝනා බුදුරජාණන් වහන්සේ මේ කාරණා කාන්තාව අරබයා භික්ෂුන් වහන්සේට බලවත් වූ විනය කාරණාව පණවල තිනවා මොකද ඒ පණවන්නේ කුමක් නිසාද ඒ හේතුන් නිසා අතීතයේ ගොඩාක් ස්වාමින් වහන්සේලා බරපතල වූ වැරදීන් කරා අනුතුරු කරා ගමන් ගියා ඒ නිසා කාන්තා පක්ෂයේ නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ පන්සල ඇසුරු කරද්දී ස්වාමින් වහන්සේලා ඇසුරු කරද්දී කතාවෙන් හැසිරීමෙන් චර්යාවන්ගෙන් ඇඳුමෙන් පැළඳුමෙන් ගොඩාක් සංවරභාවයට විනීතභාවයට පත් වෙලා ජීවත් වෙන මොකද එහෙම නොවන මොහොතක් පාසා නොවනා ඒ නිසා ස්වාමින් වහන්සේලා බලවත් අකුසල් කරා යන්න පුළුවන් ඒ වගේම යම් ස්වාමින් වහන්සේ කෙනෙක් අකුසලයට ලක් කරගන්න කාන්තාවක් කටයුතු කළොත් එයා මේ ලෝකේ කරගන්නා වූ බලවත්ම අකුසලේ ඒක වෙනවා. ඒතොරේ දෙපත්තට මේ කාරණා දෙක තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මෙන්න මේ ස්ත්‍රී පක්ෂයේ උදෙසා නෝනා මේ වගේ බලවත් වූ අනතුරු විනය කාරණා අපිට දේශනා කරන්නේ ස්ත්‍රිය මගහැර යා යුතු ධර්මයක් කියලා දේශනා කරන්නේ මොකද අපේ ධර්ම මාර්ගයේට භික්ෂුන් වහන්සේලාට කාන්තාව කියන කාරණය පරිබෝධයක් වෙන නිසාමයි පිණුත්. ඒ වගේම සතර පරාජිකා බුදුරජාන් වහන්සේ පණවනකොට එහි එක පරාජිකාවක් තමයි කාමයේ වර්ධව හැසිරීම. කාමයේ වරදවා හැසිරීම කියන පරාජිකාව පණවන්නේ නෝන මේ සුදින්න කියන භික්ෂුවකට. සුදින්න කියන්නේ මේ සිටු පවුලක ධනවත් තරුණේ. එයා බොහොම සද්ධාවෙන් පැවිදි වෙන්නේ අම්මා තාත්තගේ විරෝධය මැද්දේ සුමානයක් කන්නේ නැතුව ඉඳලා මහා අරගලයක් කළා තමයි මෙයා පැවිදි වෙන්නේ. නමුත් පැවිදි වෙලා මෙයා දුරබල ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කළත් මෙයාට හිත වැඩෙන්නේ නැහැ. මෙයා පස්සේ එනවා ගම්පලාතට. ඒ පැත්තේ දුර්භික්ෂයක් තිබ්බ ආහාරත් ඉඟ වුණා. මං ගම්පලාතට යනවා බුදුරයන් වහන්සේත් මුණ ගැහෙනවා කියලා ගම්පලාතට එනවා. ගම්පලාතට එනකොට එයාගේ අම්මයි එයාගේ ගිහි කාලේ බිරිඳයි දැනගන්නවා සුදින්න භික්ෂුව ගමට ආවා කියලා. ඇවිල්ලා ගිහිල්ලා පින්ඩපාතේට ආරාධනා කරලා බලවත් ඇවිටිලි කරනවා. ධනය ගොඩ ගහනවා. එයාට ඒ දරුවට තියෙන සම්පූර්ණ ධනය ගොඩ ගැහුවා. මේ සූත්‍රයේ කියනවා ධනය ගොඩ ළඟට ගියාම එහා පැත්තේ මිනිස්සෙක් ඉන්නවා නම් මෙහා පැත්ත පේන්නේ නැහැ. ඒ තරම් ධනයක් තිබ්බා. නමුත් අවසානයේ මේ කුමාරයා ඒවට නැවුනේ නෑ. අවසානයේ මේ අම්මයි බිරිඳයි කියනවා අපිට දරුවෙක් දෙන්න මේ දේපල මේවා පරිහරණය කරන්න දරුවෙක් දෙන්න කියලා කියනවා. එතකොට විනය පනවලා තිබ්බේ නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ විනය බරපතල භාවයක් දන්නේ නැහැ. විනය පනවලා තිබ්බෙත් නැහැ. මෙයා කියනවා හරි මම ඔබලා කැමති නම් දරුවෙක් දෙන්නම් කියලා. පස්සේ අර ස්ත්‍රිය කොහොම හරි කැලේට ගිහිල්ලා අර අම්මත් එක්ක ඊට අදාළ කටයුතු සිද්ධ කළාට පස්සේ දෙවියෝ හඬාගෙන ඇවිල්ලා බුදුරයන් වහන්සේට කියනවා. දෙවියෝ තමයි මේක කියන්නේ. මිනිස්සුයෝ කිව්වේ නැහැ. දෙවියන් මේක දැකලා හඬාගෙන ඇවිල්ලා කියනවා. මොකද එතකොට විනයක් පනවලා තිබ්බේ නැහැ. දෙවියෝ හඬාගෙන ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උපසම්පදාව කෙලසුණා උපසම්පදාව කෙලසුණා උපසම්පදාව කෙලසුණා කියලා. ඒ වෙලාවට තමයි බුදුරයන් වහන්සේ අහන්නේ මොකද්ද දෙවියනි මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඒතකොට කියනවා මෙන්න මේ අහවල් සුදින්න භික්ෂුව මේ ආකාරයෙන් කටයුතු කරලා උපසම්පදාව කෙලසුවා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ සුදින්න භික්ෂුව ගේනවා. ගෙනල්ලා අහනවා ඔබ මේ වැරද්ද සිද්ධ කළාද කියලා. ඒ වෙලාවේ සුදින්න පිළිගන්නවා මේ විරිඳගේ අම්මගේ බලකිරීම මත මගේ කැමැත්තත් මත මම මේ දේ සිද්ධ කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා නෝන මෙන්න මේ ප්‍රකාශය තමයි කාමයේ වර්ධවා හැසිරීම සම්බන්ධයෙන් තියෙන බලවත්භාවය ප්‍රකාශ කරන දේ. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා තුච්ච පුරුෂය ඔබේ පුරුෂ ලිංගයේ ඔබ ණයෙක් ඉන්න තුඹසකට දැම්මනම් ණයා දෂ්ට කිරීමේ වේදනාවෙන් ඔබ මැරෙයි එච්චරයි. ඔබේ පුරුෂ ලිංගයේ ඔබ ගිනි වලකට දැම්මනම් පිච්චීමේ වේදනාවෙන් ඔබ මැරෙයි එච්චරයි. ඔබ තියුණු සැතක් අරගෙන පුරුෂ ලිංගය කපලා දැම්මනම් ඒ ලේ ගලන වේදනාවෙන් ඔබ මැරෙයි එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. නමුත් සුදින්න ඔබ මේ කරගත් අපරාධයෙන් කල්ප ගානක් ඔබ නිරයට වැටෙනවා කියලා කාමයේ වර්ධවා හැසිරීමට අදාළ බලවත් වූ අකුසලයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කර ස්වාමීන් වහන්සේ කාන්තාව සම්බන්ධව බුදුරජාණන් වහන්සේ කරන ලද පැහැදිලි කිරීම ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. සංඝයා වහන්සේ ඉදිරියේ කාන්තාව හැසිරිය යුතු ආකාරය පිළිබඳව ඔබ වහන්සේ හොඳටම අපිට පැහැදිලි කරා. කර ස්වාමීන් වහන්සේ වගේම එක්තරා රහතන් වහන්සේ නමක් කාන්තාවක් සම්බන්ධව ලැබපු අත්දැකීමක් පිළිබඳවත් ඔබ වහන්සේ අපිට සිහිපත් කළා. එතකොට එක්තරා රහතන් වහන්සේ නමක් රහත් භාවයට පත් වෙලා නෝනා සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදයේදී රහතන් වහන්සේ කියනවා
මම බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන අමු සොහනට ගිහිලා භාවනා කළා මං එදා භාවනා කළේ එදා මැරිලා ගෙනත් දාපු තරුණියගේ මලකඳක් අරමුණු කරගෙන මගේ ඉදිරියේ තිබ්බේ මූණ ඉදිමිලා කළු වෙලා තිබ්බ තරුණියකගේ මලකඳක් කියනවා මම මේ තරුණියගේ මලකඳ දිහා භාවනා කරනකොට මේ තුච්ච හිත මේ පෞකාර හිත මේ කාමුක හිත ඒ තරුණියගේ මලකඳ දැකලත් මාතුල කාමයේ සකස් වුණා කියනවා මට තවදුරටත් එතන ඉන්න පුළුවන්කම ලැබුණේ නැහැ කියනවා මම නැකිටලා එතනින් බැහැරට ගිහිල්ලා මේ කාමයේ තුච්ඡභාවයේ මේ කාමයේ විරුභා අරමුණු කරගෙන මම් භාවනා කරලා මම් මේ උතුම් රහත් ඵලයට පත් වුණායි කියලා ඒ රහතන් වහන්සේ සිංහනාදයක් කරනවා පිළි. ඒතර බලන්නේ එහෙනම් ස්ත්‍රියගේ මලකඳ කියන්නේ කාමයට අදාළ මෙවලමක් කියලයි මෙතනින් පැහැදිලි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාන්තා පක්ෂයට අනිවාර්යයෙන්ම හේතුව නිසා කාන්තා ස්ත්‍රීත්වය නිසා බරපතල සිල්පද රාශියක් අපිට පනවලා තියෙනවා ඒ නිසා කාන්තා පක්ෂයේ නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ සාමින් වහන්සේලා ඇවත් වලට ලක් නොවන ආකාරයට තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න මොකද සාමින් වහන්සේලා ඇවත් වලට ලක් කරන මොහොතක් පාසා නොවන අනිවාර්යයෙන්ම ඒ අයත් බලවත් අනතුරු වලට ඒ වගේ මේ ස්වාමින් වහන්සේලාට අදාළවයි ඒක කිව්වේ. ඒ වගේම මේ ගිහි පින්වතුන්ලාට අදාළවත් කාමයේ වර්ධවා හැසිරීම කියන දේ බලවත් අකුසල් සකස් කරලා දෙන්න. දැන් ඒක මහත්යේ ජීවත් වුණා. එයා කෝටිපති මහත්යෙක් වුණා. ඒ කෝටිපති මහත්යාගේ ජීවිතේ ක්‍රමයක් තිබ්බා. ඒ ක්‍රමේ තමයි යා මුල් තැන දුන්නේ මොකටද? කාමයට, රාගයට. දෙවෙනි තැන දුන්නේ මොකටද? ව්‍යාපාරයට. තුන්වෙනි තැන දුන්නේ මොකටද? පින්කම් වලට. ඉගෙන පළවෙනි දේ රාගයට දෙවෙනි තැන ව්‍යාපාරයට තුන්වෙනි දේ ඒ කියන්නේ මේවා කරමින් සිල්පද බිඳිමින් එයා පින්කම කළා. නමුත් එයා පින්කම් කරද්දිත් නොනා පින්කම් කළෙත් කාමච්ඡන්දය වැඩෙන විදියට. දැන් අපි කියමු පන්සලක පෙරහැරක් තියනවා කියලා. පෙරහැරට ගෙනියන්නේ මොකද්ද? හේවිසි කණ්ඩායමක් නේ. එයා ගෙනියන්නේ බෑන් කණ්ඩායමක්. ඒ මොකද එතනිනුත් එයා කාමච්ඡන්දයක් වැඩෙන හැටියට තමයි ඒක කළේ. එතකොට මෙහෙම කරලා මෙයා විවාහ වුණා, දෙවෙනි විවාහයක් වුණා, තුන්වෙනි විවාහයක් වුණා, මේ විදිය විවාහ දෙක තුනක් සිද්ධ කරගත්ත. දැඩි විදිහට කාමයන්ට මෙයා බරවයි ජීවත් වුනේ. මෙයා අවසාන කාලයේ රෝගී වෙලා නෝනා මෙයා මිය පරලව යනවා. එතකොට මෙයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ මහත්තයා නැවත උපදුනේ කොතනද කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේ දකිනවා මේ මහත්තයා ස්ත්‍රීත්වයක් ලැබලා ගැහණු දරුවෙක් වෙලා උපත්තිය ලැබලා. ඒකෙන් බලන්න කාමයේ වරදවා හැසිරීම එක ජීවිතයක තුලදීම ඊළඟ ජීවිතේදීම ස්ත්‍රීත්වයක් ලබා දීමට තරම් ප්‍රබල බලවත් භාවයක් ලැබුණා. එහෙනම් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අනේ කමක් නැහැ. ඒ මහත්තයා කාන්තාවක් වුණානේ, ප්‍රශ්නයක් නැහැ නේද? නමුත් නෝනා බලවත් භාවයේ තින්නේ මෙතනයි. මොකද එයා ස්ත්‍රීත්වයක් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම දැන් පෙර තියෙන අකුසල් යාරගේ විපාකෙට එනවා. දැන් ඒව විපාකෙට එන්නේ කොහොමද? මට මතකයි මං දවසක් ධර්මදේශනාවක් කරන්න යද්දී මගේ යන වාහනේට මීටර් 100ක් විතර ඉස්සරහින් ත්‍රිවිල් එකක් නතර කළා. ඒ ත්‍රිවිල් එක ලොකු ගේට්ටුවක් තියෙන මේ ආයතනයක් ළඟ නතර කළේ ත්‍රිවිල් එකෙන් බැස්ස ගෑනු ළමෙක්, එයා අවුරුදු 15ක වගේ ගෑනු ළමෙක්, ඉස්කෝලේ යන බෑග් එකක් තමයි ඇඟේ දාගෙන හිටියා. දික්කල්සමක් ඇඳලා හිටියේ. නමුත් ඉස්කෝලේ යන බෑග් එකක් ගන්න ඉන්නකොට මං අර මීටර් 100ක් විතර පරතරය තුල මං හිතුවා අනිවාර්යයෙන්ම මේක මේ උපකාරක පන්තියක්, එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසලක් වෙන්න ඇති කියලා. මොකද පාසල් දරුවෙක්නේ. නමුත් දැන් ත්‍රිවිල් එකේ ආව බස්සල ගියා, මගේ වාහනේ එතනින් එනකොට මං මේ පැත්ත බලද්දී ඒක මොකද්ද? සංචාරක නිවාසය. තේරෙනවද? ඒ කියන්නේ ළමා ගණිකාවක්. තේරෙනවද? නමුත් මේ ළමා ගණිකාව දකිද්දී මට එක මොහොතක්වත් අනේ අපොයි කියලා හිතුනේ නැහැ. මොකද ඒක සංස්කාරයක්. මොකක්ද මේ සංස්කාරය? මේ ළමා ගණිකාව කියන්නේ කවුද? පෙර ජීවිතේ කාමයේ වර්ධවා හැසිරෙච්ච පිරිමි කෙනෙක්. ඒතර කාමයේ වර්ධවා හැසිරිලා එහි විපාකෙට යා මේ ජීවිතේ ගෑනු කෙනෙක් බවට පත් වුණා. ඒතර කාමයේ වර්ධවා හැසිරිලා යා ගෑනු කෙනෙක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? අවුරුදු 13 14 15 වයසෙදිම එයාට අනිත් අයට වඩා අස්වභාවික විදියට ලිංගික අවශ්‍යතාවය මතුවෙනවා. මතුවෙලා අනිවාර්යයෙන්ම යා අනවශ්‍ය සම්බන්ධතා ඔස්සේ ගිහිල්ලා එයා අනිවාර්යයෙන්ම ජීවිතේ විනාශ කරගත්තා. දැන් අර ළමා ගණිකාව කියන්නේ එතකොට කවුද? කාගේවත් වැරද්දක්ද? ආණ්ඩුවේ වැරද්දක්ද? අම්මා තාත්තගේ වැරද්දක්ද? සමාජ ක්‍රමයේ වැරද්දක්ද? නැහැ. අපි කියන්නේ මේක සමාජ ක්‍රමයේ වැරද්දක් කියලානේ. ආණ්ඩුවේ වැරද්දක් නැත්තම් අම්මා තාත්තගේ. මේ ළමා ගණිකාව දකිද්දි මට නම් ඒක දශමයක්වත් අනුකම්පාවක් හෝ විවේචනයක් සකස්ුනේ නැහැ. මොකද මේ ළමා ගණිකාව දකිද්දිම මම දැක්කේ පෙර ජීවිතේ කාමයේ වර්ධව හැසිරිච්ච පිරිමි. ඒ පිරිමියා ස්ත්‍රීත්වයක් ලැබුවා. තරුණ කාලයේම අස්වභාවික ලිංගික අවශ්‍යතාවය
අවශ්‍යතාවයන් මතුවෙනවා එයා විවාහයට යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම විනාශයට පත් වෙලා තමයි යන්නේ අවසානයේ ගණිකාවක් බවට පත් වෙනවා ගණිකාවක් බවට පත් වෙලා සිද්ධ කර ගන්නා වූ කුසල් නිසා අන්නේ තුන්වෙනි භවයේ තමයි යාට නිරේට අදාළ සංස්කාර දැන් දෙවෙනි භවයේ නිරේට අදාළ සංස්කාර සකස් වුණාද නැහැ දෙවෙනි භවයේ ස්ත්‍රීත්වයක් ලැබුවා මනුෂ්‍ය ජීවිතය සුගතිය නමුත් දෙවෙනි භවයේ මනුෂ්‍ය ජීවිතයයි තුන්වෙනි භවයේ ආව නිරේට අදිරින් අදිරට නිරේට දාන. එතකොට එහෙනම් බලන්න ඒ ළමා ගණිකාව දකිද්දිත් මං කවදාකවත් ඒ දරුවාට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා දැක්කේ නැහැ. මොකද ඒ දරුවා මේ මොහොතේ ඉඳන් මොකද්ද කරන්නේ? තව තව සිල්පද බිඳ ගන්නවා. මොනවද බිඳින්නේ? සොරකම කියන සිල්පදේ බිඳිනවා, මත්පැන් වීම කියන සිල්පදේ බිඳිනවා. මේ සියලුම සිල්පද බිඳීම නිසා අනිවාර්යයෙන්ම යාගේ ඊළඟ ජීවිතේ අන්න සැබෑ සතර පායට වැටෙන තැනට එනවා. එහෙනම් මේ මොහොතේ මේ ලෝකයේ තුල ආත්මක මේ ගණිකා වෘත්තිය වේවා ව්‍යාපාර වේවා ළමා ගණිකා වේවා මේ සෑම දෙයක්ම කර්මය කර්මඵලයක කැඩපතයි අපි දකින්. ඒ කර්මයේ කර්මඵල කැඩපත දකිද්දී අපි කාවවත් විවේචනය කළ වැඩක් නැහැ. කාවවත් විවේචනය කිරීම නෙමෙයි කළ යුත්තේ අපි ධර්මයේ තුල සිල්පද තුල ආරක්ෂා වෙලා සුරක්ෂිත භාවයට පත් වෙලා ඒ විෂම භාවයෙන් මිදෙන බවත් ඒ වගේම මේ සංස්කාරවල තියෙන කටුක භාවය දැකලා සංස්කාරයන් කෙරේ කලකිරීම ඇති කරගන්න බවත් තමයි අපිට කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්ස දවසේ කොතෙකුත් රාජකාරී අතරේ දහම වෙනුවෙන් කෙනෙක් කාලය වෙන් කරගන්නේ කොහොමද? මෙහෙමයි නෝනා, ඔය ප්‍රශ්නේ හුඟ කෙනෙකුට තියෙනවා. හුඟ කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මට දවසේ මෙච්චර රාජකාරී තියෙනවා ධර්මයට යොමු කරගන්න මේ වෙලාවක් නැහැ මොකද කරන්න කියලා. ඉතින් එතෙන්දී නෝනා අපි ඉස්සෙල්ලාම අපි බෙදා ගන්න ඕනේ මං උදෙසා කරන්නා වූ දේ මොකද්ද? අනුන් උදෙසා කරන්නා වූ දේ මොකද්ද කියලා. දැන් හැමෝම මං උදෙසා කරන්නා වූ දේවල් කියලා උදේ ඉඳන් රෑ වෙනකන් කරන්නේ මොනවද? අනුන් උදෙසා කරන දේවල්. එක්කෝ රට ජාතිය වෙනුවෙන් නැත්නම් ආගම වෙනුවෙන් නැත්නම් ජනතාව වෙනුවෙන් නැත්නම් දුවාදරුව වෙනුවෙන් ඒ වගේ හැම දෙයක්ම මේ මගේ කියලා ඒගොල්ලෝ කරන්නේ අනුන්ගේ දේවල්. එහෙනම් බලන්න තමන්ගේ දේ කියන්නේ මොකද්ද? තමා මේ ධර්ම මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගත කරන්න දවසකට පැයක් ඔබ වෙන් කරන්නේ ඒ පැය විතරයි ඔබ ඔබ උදෙසා කරගත් දෙයක් බවට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අතීතයට හිත යොමු කළා බලන්න මේ අතීතයට හිත යොමු කළා ඔබ දැන් බලලා හිතන්න ඔබ උදෙසා කරගත්තා වූ දේවල් ද ඔබ වැඩියෙන් කරලා තින්නේ අනුන් උදෙසා කරගත්තා වූ දේවල්. එතකොට ඔබට තේරෙනවා පැහැදිලිවම මම මුළු ජීවිත කාලෙම කරලා තින්නේ අනුන් උදෙසා. එක්ක රැකියාව, එක්ක ව්‍යාපාර, එක්ක දුවාදරුව, එක්ක දේපල, එක්ක රට ජාතිය ආගම මේවා උදෙසා තමයි අපි කරලා තින්නේ. අපි උදෙසා තමා උදෙසා කරගත්තා වූ දේ අල්පයි. ඒ නිසා මේ අපි උදෙසා අනුන් උදෙසා කරගන්නා වූ කිසිම දෙයක් නොනා අපිට කවදාක්වත් අපේ යහපත උදෙසා හේතු වෙන්නේ නැහැ. ඒවත් සියල්ලම අපි තියලා තමයි කවදා හරි ලෝකෙන් පයින් වෙලා යන්නේ, ඊළඟ උපතකට යන්නේ. නමුත් ඊළඟ උපතකට යද්දී අපිට උපකාර වෙන්නේ අපි කරගත්තා වූ දේ පමණයි. ඒ නිසා නිරේතුරුවම තමන් මේ කාරණා දෙක බෙදාගන්න බෙදාගෙන හැම වෙලාවෙම හිතන්න ඔබ උදෙසා කරන දේ මොකද්ද, අනුන් උදෙසා කරන දේ මොකද්ද කියලා බෙදාගෙන නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ උදෙසා කරගන්නා වූ දේ ශක්තිමත් භාවයට. ඒතර ඔබ උදෙසා කරන්නේ මොකද්ද? ඔබ දානීය සීලය මෛත්‍රිය භාවනාව තුල ගත කරන්නා වූ දේ තමයි ඔබ උදෙසා කරගන්නා වූ දේ බවට පත් වෙන්නේ. එතකොට එහෙම කරලා මේක බෙදාගෙන අපි උදෙසා කරන්නා වූ දේ ශක්තිමත් කරගත්තොත් අපිට ওই ගැටලුව මතුවෙන්නේ නැහැ. දැන් එක නෝනා කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මට අවුරුදු දැන් 65ක් වෙනවා. මේ අවුරුදු 65ෙම මම කලේ දරුවෝ හැදුවා, මුණුබුරෝ හැදුවා, ඒගොල්ලන්ගේ වගකීම් ඉටු කළා. නමුත් දැන් මට බයක් හිතෙනවා මේ බණ අහනකොට. ඒ නිසා මට දැන් කාලේ මදි කියලා මට බයක් හිතෙනවා කියලා. ඒ නිසා දැන් මම මොකද්ද කරන්නේ කියලා ඒ අම්මා අහනවා. එතකොට ඇයි යා මේ මුළු අවුරුදු 65ම වැය කරලා තින්නේ? එයා උදෙසාද අනුන් උදෙසාද? අනුන් උදෙසා. එයා උදෙසා වැය කළා නැහැ. දැන් එයාට තේරෙනවා දෙයියනේ මං අනුන් උදෙසා මෙච්චර කල් වැය කළා, ඒ කිසි දෙයක් මට අයිති නැහැ, මං ඒව ඔක්කොම දාලා යනවා. එහෙනම් දැන් මං උදෙසා වැය කරන්න ඕනේ කියලා හම්බු කරන්න ඕනේ කියද්දී එයාට දැන් හිතෙනවා මට දැන් කාලේ මදි කියලා. දැන් කාලේ මදි කියන තැන ඉඳගෙන යා ගැටි ගැටි ඉන්නවා. යාට දැන් ඉස්සරහට යන්න බෑ. මොකද අනිවාර්යෙන්ම යා ධර්මයෙන් පරාජිත වෙන්නකයි ඉන්නේ. මං කවන ඕන කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අඟුලිමාල මිනිස්සු 999ක් මරලා දාලත් මෝතකින් චතුරාර්ය සත්‍ය
අවබෝධ කරගන්න. අර කිසා ගෝතමිය පටාචාරාව අර වගේ දුර්වල තැන්වල ඉඳලත් ඒගොල්ල මොහොතකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ඇස් දෙක පියාගෙන නිරතුරුව දකින්න. ඔබ අතීතයේ බුදුරජාණන් වහන්සේලා අභියස ඉඳගෙන බුදුරජාණන් වහන්සේලාගේ බණ අහපු හැටි නිරතුරුව සිහිපත් කරගෙන ඉන්න. ඔබ අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් මේ පැවිදි ජීවිත ගත කරපු හැටි නුවණින් දකිමින් ඉන්න. ඔබ අතීතයේ පිරිමි ආත්මයන් ලැබපු වෙලාවේ භික්ෂු ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඔබ පැවිදි උපසම්පදාව ලැබලා ජීවත් වෙච්ච චිත්‍රයන් මනසින් දකිමින් ඉන්න. ඒ වගේ මනසින් දකිමින් ඉද්දී ඔබ අතීතේ මෛත්‍රී වඩලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් ගමන් කළා නුවණින් දකිමින් ඉන්න. ඔබ අතීතේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් ගමන් කළා නුවණින් දකිමින් ඉන්න. එතකොට ඔබට මේ ශක්තිමත් තැනකින් ජීවිතේ මතු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට කොතනකවත් දුක් වෙන්න අවශ්‍ය නැහැ මේ ජීවිතේ මම ප්‍රමාදුණා කියලා. මේ ජීවිතේ ප්‍රමාදුණායි කියලා ඔබට හිතෙනවා නම් ඔබ අතීතේ අරසා ශක්තිමත් තැන් තියෙනවා. ඒසා ශක්තිමත් තැනකින් ජීවිතේ මතු කරගත්තොත් ඔබට එක සතියක් නෙමෙයි එක දවසක් තුලින් වූ ධර්මාවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිරේතුරුවම විවේකී ඉන්නකොට ඇස් දෙක පියාගෙන මම අතීතේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල උතුම් භික්ෂූත්වයන් ලැබලා අවුරුදු දසදහස් ගණන් ගත කරපු ඒ උත්තරම ජීවිත සිහිපත් කරන්න, බුදුරජාණන් වහන්සේලාට දන් දුන්න බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහපු ඒ චිත්‍රයන් මවාගෙන ජීවිතයේ තුලේ කුසල් ශක්තිය වැඩි කරගන්න. එතකොට ඔබට අයෝමිය ශක්තියක් එනවා. පුංචි කාලකදී ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. කරු ස්වාමීන් වහන්ස, ධර්ම මාර්ගය තුල යන කෙනෙකුට අනිත් කෙනාගෙන් සහයෝගය නොලැබීම ඒ ගමනට බාධාවක්ද? නැහැ නෝනා. දැන් ওই ප්‍රශ්නෙම මෙතෙන් ඇවිල්ලා දරුවෙක් මගෙන් ඇහුවා. එයා ඇහුවේ මොකද්ද? ස්වාමීන් වහන්ස, මම ධර්ම මාර්ගය තුල ශක්තිමත් වෙ යනවා. නමුත් මගේ සාම්පුරුෂයා මට ඊට සහයෝගය දෙන්නේ නැහැ. දැන් ඒ නෝනා මට කියනවා ආවිල්ලම් ස්වාමීන් වහන්ස, අවම වශයෙන් මට පෝයට සිල් සමාදන් වෙන්න යන්න දෙන්නේ නැහැ. මමුත් මම පෝයට සිල් සමාදන් වෙන්න යනවා. මං යන්නේ හැමදාම එයත් එක්ක රණ්ඩු කරලා. ඒ නිසා ස්වාමීන් වහන්ස, මං අනාගතයේදී ඒ විදිහට සණ්ඩු කරලා මං සිල් සමාදන් වෙන්න යාම සුදුසුද නැද්ද කියලයි ඒ නෝනා මගෙන් ඇහුවේ. මං එක වචනයෙම කිව්වේ පුතේ, මහත්තයා අකමැතිනම් ඔබ යෑම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා නැවත මහත්තයා අකමැතිනම් ඔබ සිල් ගන්න යනවට ඔබ කොයි වෙලාවකවත් ඔබ ඒ සිල් සමාදන් වෙන්න යන්න එපා. මොකද ඔබ සිල් සමාදන් වෙන්න ගියොත් ඔබේ හිත වැඩෙන්නේ නැහැ. ඒ ඔස්සේ මහත්තයාත් මෙතන ඉඳන් නැති අකුසලයක් මුළු දවසම සිද්ධ කරලා දෙන්නාම අවසානයේ අකුසලයයි කරයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔබ මොනම හේතුවක් නිසාවත් මෙතෙන්දි ගැටෙන්න එපා. මොකද ඔබට එවැනි ස්වාමි පුරුෂයෙක් ලැබිලා තියෙන්නේ ඔබේ අකුසල් සංස්කාරයක් නිසා. මෙතන ස්වාමි පුරුෂයාගේ කිසිම වරදක් නැහැ. ස්වාමි පුරුෂයා සිල් ගන්න යනවාට බයින බව ඇත්ත, ඔබත් එක්ක ගැටෙන බවත් ඇත්ත. නමුත් ස්වාමි පුරුෂයාගේ කිසිම වැරද්දක් නැහැ. මෙතන වැරද්ද තියෙන්නේ ඔබ කළා වූ සාංසාරික අකුසලයක්. ඔබේ අකුසලයේ විපාකයට එනකොට ඔබ ස්වාමි පුරුෂයාත් එක්ක ගැටිලා වැඩක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ කළා වූ අකුසල් මෙච්චර ප්‍රමාණයක් සංසාරේ ඇති. ඒ නිසා කාට ඔළුව නවලා හෝ ඒ අකුසල් ගෙවා ගන්න ඔබ දක්ෂ වෙන්න. දැන් මගේ ජීවිතේ මං ගිහි කාලෙදී මම තේරුම් ගත්තා මගේ ජීවිතේ අප්‍රමාණ අකුසල් පිටිපස්සේ තියෙනවා කියලා. ඒ නිසා මම යාචක මහත්තයෙක් දැක්කත් ඒ යාචක මහත්තයාට ඔළුව නැව්වා. ඒ ඔළුව නැවල මන් තුල මෛත්‍රී චිත්තයක් සකස් කරගෙන මං යාචක මහත්තයාතුලිත් කුසලයක් රැස් කරගන්න දක්ෂ වුණා. ඒ වගේ අපි දක්ෂ වෙන්න ඕනේ. අපි හැමෝම පිටිපස්සේ අප්‍රමාණ අකුසල් තියෙනවා. ඒ අප්‍රමාණ අකුසල් තියෙන නිසා අපි ඉදිරියට එන කෙනා රජ කෙනෙක් වේවා යාචක කෙනෙක් වේවා ඒ කාටත් ඔළුව නවලා ඒ හිස නැමීම තුල සකස් කර ගන්නා වූ මෛත්‍රී චිත්තයෙන් අපේ තියෙනා වූ අකුසල් යටපත් කර ගන්න. ඒ නිසා ඔබ ස්වාමි පුරුෂයා අකමැති නම් ඔබ කවදාකවත් එයත් එක ගැටිලා සිල් ගන්න යන්න එපා. ඔබ උදේ පාන්දර පෝය දාට නැගිටලා ස්වාමි පුරුෂයාට නොදෙනන ආකාරයෙන් පන්සිල් සමාදන් වෙන්න. පන්සිල් සමාදන් වෙලා ඔබ මුළු දවස පුරාවටම ඔබ විදර්ශනාමය නුවණකින් යුතුව මේ විදියට හිතන්න. මට ලැබුණා වූ සංසාරයේ ලැබුණා වූ ස්වාම්පුරුෂයාණන් නිසා මම මහසાગරයේ ජලයට වඩා කඳුළු හෙලලා තියෙනවා. මේසා දීර්ඝ ගමනකදී ස්වාම්පුරුෂයාණන් උදෙසා මහසાગරයේ ජලයට වඩා මං කඳුළු හෙලලා තියෙනවා නම් ඒ කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දියක් එකතු කරලා මැරිලා ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මම මේ ජීවිතේ මේ ලැබුවා වූ ස්වාම්පුරුෂයා මගේ භව ගමනේ ලැබෙන අවසාන ස්වාම්පුරුෂයා බවට පත් කරගන්නවා කියන චිත්තයක් ඇති කරගන්න. එහෙම හිතලා ඔබ කල්පනා කරන්න, මට ලැබුණු ස්වාමිපුරුෂයාණන් නිසා මට සංසාර
සංසාරේ කොච්චර නිවන අහිමි කරගන්න නැද්ද කියලා මම මට ලැබුණේ ස්වාම්පුරුෂයාණන් නිසා මං සංසාරේ කොච්චර මං සෝවාන් ඵලෙ අහිමි කරගන්න නැද්ද මට ලැබුණා වූ ස්වාමිපුරුෂයාණන් නිසා මං සංසාරේ කොච්චර කුසලයේ කියන කාරණය සුගතිය කියන කාරණය අහිමි කරගන්න නැද්ද එහෙම හිතලා ඔබ දක්ෂ වෙන්න නිරේතුරුවම ස්වාමිපුරුෂයා කියන්නේ දුකක් මේ දුකෙන් මිදෙන්න පුළුවන් ස්වාම්පුරුෂයා කියන අර්ථයෙන් මිදීම තුලමයි ඒ මිදීම සකස් කරගන්න නම් අපේ තියෙනා වූ අතීත අකුසල් කුසලයේ තුලින් යටපත් කරගන්න ඕනේ කියලා නිරේතුරුවම ස්වාමිපුරුෂයා කෙරේ විදර්ශනා නුවණින් දැකලා එදා පෝයේ දවසේ ස්වාමිපුරුෂයාට ගෙදරදි වෙන්න තියෙන යුතුයකම් සියල්ලම කරලා ඔබ හවස රාත්‍රිය ගෙවුණා නම් ඔබ දැන් හිතන්නේ ඔබ පන්සලට ගිහිලා සිල් සමාදන් වුණේ කෙන්ද වැඩි වටිනාකමක් ආවේ ගෙදර ඉඳගෙන මේසා විදර්ශනා නුවණ සකස් කරගනින්ද වැඩිම වටිනාකමක් ආවේ කොතෙන්ද වැඩිම වටිනාකම ගෙදර ඉඳන් ඇති කරගත් ආ වූ විදර්ශනා නුවණ තුල නේද එතකොට පන්සලට ගියා නම් මොකද්ද වෙන්නේ එයා ගිහිල්ලා පන්සලට ගිහිල්ලා උපෝසත සීලය සමාදන් වුණා නම් සමාදන් වෙච්ච වෙලාවෙ ඉඳන් එයාගේ හිතේ බය ඇති වෙන්නේ මං ගෙදර ගියොත් මහත්තයා ගහයිද දැන් ගෙදර මහත්තයා කුඩු කරලා ඇද්ද බඩු කුඩු කරලා ඇද්ද පොඩි කරලා ඇද්ද ඒ බයෙන් ඉද්දියාට සීලය වැඩෙන්නේ නැහැ එයා තුල ද්වේෂයක් සකස් වෙන්නේ නමුත් බලන්න අර එයා ගෙදර හිටීම නිසා එක පැත්තකින් ස්වාම්පුරුෂයාට කීකරු බවපත් වුණා එතනුත් එයා කුසලයක් බවට පත් කරගත්තා ඒ වගේම ස්වාමිපුරුෂයා කියන චරිතය අර්ථය විදර්ශනා නුවණින් දැකලා අප්‍රමාණ වූ විදර්ශනාමය ඥානයක් ප්‍රඥාවක් ඇති කරගත්තා ඒ නිසා ඔබ දකින්න අපි අකමැති කවුරු මුණ ගැහුණත් අපිට පුළුවන් මේ මුණ ගැහුණු කෙනා තුල කුසලයක් කරගන්න ඒ නිසා ඔබේ අකීකරු ස්වාමිපුරුෂයා තුලින් ඔබට පුළුවන් පන්සලක් දකින්න ඒ කියන්නේ ඔබේ අකීකරු ස්වාමිපුරුෂයා හැම වෙලාවෙම පන්සලක් කියලා හිතලා ඒ පන්සල තුලින් ඔබ කුසල් දහම් රැස් කරගන්න ඔබේ අකීකරු බිරිඳ පන්සලක් බවට පත් කරගෙන ආරණ්‍යයක් බවට පත් කරගෙන ඒ පන්සල තුලින් ආරණ්‍ය තුලින් ඔබ කුසලයක් රැස් කරගන්න ඔබේ අකීකරු දරුවා ඔබේ අකීකරු අම්මා තාත්තා ඔබේ ඥාතියා පන්සලක් බවට පත් කරගෙන ආරණ්‍යයක් බවට පත් කරගෙන ඒ පන්සල ඒ ආරණ්‍ය තුලින් කුසල් දහම් වඩා ගන්න මට මතකයි මගේ ගිහි කාලේ මගේ අම්මා අවුරුදු 8ක් විතර අංශභාගයේ හැදිලා හිටියා මං ඒ අවුරුදු 8ෙම මගේ අම්මාව පන්සලක් බවට ආරණ්‍යයක් බවට පත් කරගත්. ඒ පන්සලක් ආරණ්‍යයක් බවට පත් කර ගැනීම නිසා අප්‍රමාණ වූ කුසල් ශක්තියක් මගේ ජීවිතයට එකතු කරගන්න මට පුළුවන් වුණා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබට අකීකරු බිරිඳ දරුවා සාම්පුරුෂයා ඥාතියා අම්මා තාත්තා නිරේතුරුවම පන්සලක් ආරණ්‍යයක් බවට පත් කරලා ඒ ගැටෙන සිට උපේක්ෂාවෙන් යුතුව දරාගෙන ඒවා උදෙසා කරන්න තියෙන යුතුයකම් අකුරට ඉටු කරලා Taman ගේම තියෙන අකුසල් යටපත් කරගෙන කුසලයේ තුල ශක්තිමත් වෙන්න. අවසාන වශයෙන් මගරු ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ ධනය නැති කෙනෙක් දන් දීම පිළිබඳව හිතන්නේ නැහැ. ඒකන ඔබ වහන්සේ අපිට දහමට අනුව කොහොමද ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්නේ? මෙහෙමයි නේ නොතනදි දානය ගැන කතා කරද්දී නෝනා අපේ සමාජයේ හුඟක් වෙලාවට මේ තීන අය තමයි දන් දෙන්නේ. තේන්නාද? නැති අය හැම වෙලාවම බලාපොරොත්තු වෙන්නේ තීන අයගෙන් ලබන්න. තේන්නාද? ඔතන හරිම දුර්වලකමක් නැති අය කරන. මොකද ඉස්සෙල්ලාම දකින්න ඕනේ මේ ඇති පිරිසක් බිහුනේ කුමක් නිසාද? පෙර ජීවිතේ දානේ නිසා. කෙනෙක් දන් දෙන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් කෙනෙකුට ලැබුණේ කුමක්ද? ඒ පුද්ගලයා පෙර ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය දන් දුන්නා. ඒ නිසා එයාට මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණා. එතකොට කෙනෙක් දුප්පත්භාවයට පත් වෙලා තව කෙනෙක්ගෙන් ලබන ස්වභාවයට පත් වෙලා ඉපදෙන්නේ ඇයි? එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. ඒ නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීනයි. එතකොට මුලින්ම දුප්පත් කෙනා නැත්තම් දන් ලබන කෙනා හිතන්න ඕනේ මම මේ කෙනෙක්ගෙන් ලබන්න තරමට පත්ුනේ ඇයි කියලා. එතකොට එහෙනම් එයා දකිනවා පෙර ජීවිතේ දානේ දුර්වලභාවයමයි. ඒ නිසා ලබන අය හැම වෙලාවෙම හිතන්න ඕනේ අනුන්ගෙන් යමක් ලබනවා වගේම මමත් දන් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දවසකට රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙන්න. නමුත් දවසකට රුපියල් 100ක් හම්බ කරන රුපියල් 10ක් දන් දෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ යමෙකුට කවුරු හරි ගිහිල්ලා දුප්පත් කෙනෙකුට බත් පාසලයක් දෙනවා නම් අවම වශයෙන් යායේ දුන්නා වූ බත් පාසලෙන් බත් කටක්වත් සතෙකුටවත් දීලා දානමය පිනක් ඇති කරගන්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් ඒ දන් ලබන කෙනා එහෙම නැත්නම් මේ ආධාර ලබන අය කොයිම වෙලාවකවත් ඒගොල්ලෝ දන් දෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හුඟක් වෙලාවට හිතන්නේ අර අය අපිට ඇවිල්ලා දෙන්න ඕනේ කියන තැන ඉඳන් ඒගොල්ලෝ තවත් අනාගතයටත් එවැනි දුප්පත් ස්වභාවයට අවශ්‍ය සාධකමයි රැස් කරගන්නේ. ඒ නිසා නිරේතුරුවම යමෙක් දන් දෙන්නේ ඇයි? එයාට ආයුෂ වන්නේ සැපේ බලේ ලැබුණ පෙර ජීවිතේ දානිය නිසා. යමෙක් දෙන්නාගෙන් ලබන්නේ ඇයි ආධාරයක් හැටියට? එයා පෙර ජීවිතේ දන් දීලා නැහැ. ඒ නිසා වැඩියෙන්ම දන් දෙන්න ඕනේ තීන අය නෙමෙයි නැති අයයි.
ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වර්තමාන සමාජය ඕක වෙන්නේ නැහැ. නැති අය කියනවා අපිට නැහැ කියලා දන් දෙන්නේ නැහැ. තීන අය දන් දෙනවා. නැති අය අර අකුසල් සංස්කාරයේ තව තව වඩාගෙන මීටත් වඩා අන්ත වූ තැන් වලට තමයි ජීවිතේ ඉස්පල්ලෙහාට වැටෙන්නේ. ඒ නිසා හැම වෙලාවම දක්ෂ වෙන්න ඔබ යම් ආර්ථිකයෙන් දුර්වල කෙනෙක් නම් ඔබට යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන දෙයින් බත් කටක් හෝ සතෙකුට දන් දෙන්න ඔබට ආධාරයක් වශයෙන් ලැබෙනවා නම් ඒකෙන් තව කෙනෙකුට දන් දෙන්න හැම වෙලාවම රුපියල් 10ක් ඔබ ලබන්නේ සත 50ක දෙයක්වත් දන් දෙන්න දක්ෂ වෙන්න එහෙම නොවුනොත් ඔබ ඔය තියෙනා වූ පීඩාකාරී තත්ත්වය තව තව වර්ධනය කරමින් භවයේ ඈතට යනවා මිස කවදාක්වත් අපිට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ අපි සතර අපායෙන් මිදුනේ නැත්තම් අපිට තියෙන එකම එක පීඨ කුසලයේ විතරයි වෙන කිසිම පීඨක් නැහැ නිකං හරි මේ ජීවිතයේ ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණොත් ඔබට තියෙන එකම එක පීඨ එකම එක සරණ කුසලයේ විතරක්මයි ඒ නිසා කුසලයේ තුල ශක්තිමත් වෙන්න කුසලයේ කියන්නේ මෙතනදී දානයත් මෛත්‍රියත් අත්‍යවශ්‍ය වෙනවා මොකද නිරේතුරුවම සමාජයේ දුප්පත්භාවයන්ට පත් වෙනකොට ඒවා හේතුවෙන් අපි ද්වේෂය සකස් කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ කියන්නේ හේතුඵල ධර්මයක් කියලා දැන් බලන්න කෙනෙක් කෝටිපති ගෙදරක් තියෙනවා ඒ කෝටිපති ගෙදර ලස්සන කෙනෙක් ඉන්නවා නමුත් කෝටි ගණන් ධනයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා එයාට එහෙමුනේ මොකද එයා පෙර ජීවිතේ දන් දුන්නා මෛත්‍රිය වැඩුවා දේශය වැඩුවේ නැහැ දානියට අදාළ කෝටිපති ජීවිතයක් ලැබුවා මෛත්‍රියට අදාළ ලස්සන රූපයක් එයාට ලැබුණා එහෙනම් එයාට අසාධාරණයක් වෙලා නැහැ එතකොට තව කෙනෙක් ඉන්නවා එයාටත් කෝටි ගණන් වස්තුව තියෙනවා නමුත් එයාට විરૂපී රූපයක් තමයි ලැබිලා තින්නේ එයාට කිසිම ලස්සන රූපයක් ලැබිලා නැහැ ඒකට හේතුවක් තියෙනවා එයා පෙර ජීවිතේ දන් දුන්නා නමුත් දන් දෙමින් එයා ද්වේෂය වැඩුවා ද්වේෂයට අදාළව විરૂපී ජීවිතයක් ලැබුණා දන් දීමට අදාළව කෝටිපති ජීවිතයක් ලැබුණා ඒ වගේම සමහර ගම්මාන වලට ගියාට පස්සේ අපිට පේනවා දුප්පත් ගෙවල් වල ලස්සන ගෑනු දරුවෝ පිරිමි දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ හරිම ලස්සනයි කොළඹවත් නැහැ එහෙම දරුවෝ ඇයි එහෙම උනේ පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ නමුත් මෛත්‍රිය වැඩුවා දන් දුන්නේ නැති නිසා දුප්පත් භාවයට පත් වෙලා ඉපදුනා මෛත්‍රිය වැඩුව නිසා ඒ දුප්පත් පැලේ ලස්සන දරුවෙක් වෙලා උප්පත්තිය ලැබුවා තවත් සමහරු ඉන්නවා ඒගොල්ලෝ ආර්ථිකේ නුතුඟක් දුර්වලයි ඒ වගේම රූපේ නුතුඟක් දුර්වලයි මොකද එයා පෙර ජීවිතේ දන් දුන්නෙත් නැහැ මෛත්‍රී වැඩුවෙත් නැහැ දන් දුන්නේ නැති නිසා දුප්පත් භාවයට පත් වුණා මෛත්‍රිය වඩන්නේ නැතුව ද්වේෂය වැඩුවේ නිසා විરૂපී භාවයට පත් වුණා එතකොට මේ සිද්ධීන් අපි මතක් කරන්නේ කෙනෙකුට අගෞරවයක් කරන්නවත් කෙනෙක්ව වර්ණා කරන්නවත් නෙමෙයි Taman මේ ජීවිතේ ලැබුවා වූ අඩුළු හුඩුකම් දැකලා ඒ අඩුළු හුඩුකම් වලට අදාළව ධර්මානුකූලව විසඳුම් සොයාගෙන මේ තියෙනා වූ දුර්වලතාවයන් මිදිලා භවයේ ඊට වඩා සැපයක් ඇති තැනකට යන්න කියන කාරණේ මතයි මෙහෙම කියන්නේ එහෙම නැතුව කාවත් විවේචනය කරන්න නෙමෙයි ඒ නිසා මේ ජීවිතේ සතර පායෙන් මිදුන් නැත්තම් කුසලය විතරයි අපිට පිහිට වෙන්නේ ඒ නිසා නිරේතුරුවම මේ කුසලය කියන කාරණේදී ගිහි පින්වතුන්ලාට දානයත් මෛත්‍රියත් අත්‍යවශ්‍ය වෙනවා ලෝභ සිතත් ද්වේෂයත් නිරේතුරුවම ඔබ දුකට අගාධයටම දානවා කියන කාරණේ ධර්මානුකූලව ගලප ගන්න ඕනේ එහෙමනම් සිරස FM පන්සිල් මලුවෙන් නික්ම යන්නට වෙලාව ඇවිල්ලා ඔබ වහන්සේ පහදන දහමේ සෝය විඳින පන්සිල් මලුව අසන සියල්ලෝම නිති සුවපත් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මහා රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ තවත් දවසක සිරස FM පන්සිල් මළුවේදී මේ ආකාරයටම අපට මුණ ගැහෙවි